අපි ජේසුගේ ඔන්න අපි අද පුංචි ඔයාලට කියන්න යන්නේ ඔයාලා හොඳටම දන්න කෙනෙක් ගැන මේ පින්තූරේ දැක්ක ගමන් ඔයාලට මතක් වෙයි කවුද කියලා ඒ තමයි ස්නාවක ජුවාම්තුමා ජෝර්දාන් ගගීදී ජේසුස් ප්‍රසාද ස්ථාපනය කළේ එතුමානේ එතුමට ගැලුම් කරුවන්ගේ පෙරමග සදන්නා කියලා කියනවා මේ කියන්නේ ස්නාවක ජුවාම්තුමා ඉපදුණු විදිය ස්නාවක ජුවාම්තුමාගේ අම්මා තමයි එලිසබෙත් තුමිය තාත්තා තමයි සකරියස් එයා දෙවියන් වහන්සේට ගොඩක් කිට්ට පූජකේ මේ දෙන්න ගොඩක් වයසයි හරියටම කියනවා නම් අපේ සීලාච්චිල වගේ වයසයි ඒත් මෙයාලට දරුවෝ හිටියේ නැහැ ඔහොම ඉන්නකොට දවසක් හරි පුතුම වැඩක් වෙන්නේ එයා ළඟට දේව දූතයෙක් එනවා එයාගේ නම ග්‍රාපියල් කියලාත් කියනවා ඒ නමත් ඔයාලා හොඳට අහලා තියෙනව නේද ඉතින් මේ දේව දූතයා අපේ සකරියස් පූජකතුමාට කියනවා එයාගේ නෝනට ඒ කියන්නේ එලිසබෙත් තුමියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. එයාට ජුවාම් කියලා නම තියන්නත් කියනවා. ඒ කියන්නේ ජේසුට කලින් ඇවිත් ජේසු එනවා කියලා මිනිස්සුන්ට කියන්නේ මේ ජුවාම් කියලා කියනවා. ඉතින් සකරියස් කියනවා අපි ගොඩක් වයසයිනේ කොහොමද මේ කතාව විශ්වාස කරන්න කියලා. එතකොට දේව දූතයා ටිකක් සැරෙන් කියනවා මම කියන්නේ දෙවියන් වහන්සේගේ කර්මය. ඒකට ඒක විශ්වාස නැහැ. ඒ නිසා මේ කතාව ඇත්ත කියලා කම. එයාට කතා කරන්න දෙන්නේ නැහැ. හරි වැඩේනේ. දැන් සකරියස් ගොළුයි. ඊට කාලයකට පස්සේ තමයි ග්‍රාපියල් දේව දූතයා ජේසු අම්මට දර්ශනය වෙලා කියන්නේ ජේසුව ලැබෙන්න ඉන්නවා කියලා. ඒ වගේම දේව දූතයා කියනවා දැන් එලිසබෙත් තුමියට දරුවෙක් ලැබෙන්න කියලා. මේ පණිවිඩය නිසාම තමයි ජේසු අම්මා ඉක්මනටම ගොඩක් දුර හිටපු එලිසබෙත් තුමිය බලන්න යන්නේ. මොකද ජේසු අම්මයි එලිසබෙත් තුමියයි කියන්නේ ළඟම නෑදෑයෝ. ඉතින් ඔහම කාලය ගියා. ඒ බලන් හිටපු දවස ආවා. එලිසබෙත් තුමියට දරුවව ලැබුණා. ඉතින් දැන් මේ දරුවට නම මතකයිනේ සකරියස් පූජකතුමාට ග්‍රාපියල් දේව දූතයා කියපු නම ජුවා. ඉතින් සකරියස්ට කතා කරන්න බැරි නිසා ඒ නම ලියලා පෙන්නනවා හැමෝටම. ඊට පස්සේ සකරියස්ට ආයේ කතා කරන්නත් පුළුවන් වෙනවා. දැක්කා නේද? දෙවියන් වහන්සේ අපිට දෙයක් කිව්වත් දෙන්නොත් ඒක අපි විශ්වාස කරන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැති නිසා. එහෙනම් යාළුවනි තවත් දවසක ලස්සන කතාවක් කර ආයෙමත් දෙන්න. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. ලැබෙන තරුවකි අපතර නිතිනා